ලක්තිව බුද්ධහලෝකයෙන් එකලු කළ. දුොරුතුපුර පසුලොස්වක පොහෝදා ස්වාධීන රූපවාහිනිය ඔබට සමීප කරන සවනක් රැස්පෝදා විකාශය ශ්‍රජයවර්තනපුර කෝට්ටේ මාදිවෙල ඊ අම්පෝරුව ගංගා තිලක පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ඔබ වෙත සමීප කරමින් සිටින්නේ. දිගු ඉතිහාසේක පියමන් ඔස්සේ ඉදිරියට යන මෙ විහාරස්ථානය සිට අපි හිමිතිරි උදෑසන පටන් පින්කම් රසක් ඔබ සමීපයට ගෙනවා. එපින්කම් අතරතුර සිත මහන කළ යති පරපුරක් වෙත පිදෙන ශාසනාලෝක වැඩසටහන මෙතැන් සිට ආරම්භ කරන්නට අපි සෝදානම්. පොචි සාමනේර ස්වාමීින් වහන්සේ අද දවස්සේ කෝට්ටේ මාදිවෙල ඊ අම්පෝරුව ගංගාතිලක විහාරස්ථ බෝධීන් වහන්සේ අභියස එදි කළ මේ විශේෂ මණ්ඩපය වෙත වැඩම කරන පොංචි සාමනේර ස්වාමින් වහන්සේ වෙත උන්වහන්සේ දිරි ගැන්වීම ප්‍රමුඛ අරමුණ බවට පත් කර ගනිමින් ස්වාධීන රකවාහිනිය ලක්හට ගුවන්ජදුලිය හා එක්ව ශසනා ලෝක වැඩසටහන එකසිියතිස් තුන්වෙනිවරට දියත් කරන්නට බලාපොරොත් වෙනවා මෙ පුච්චි සාමනීයට ස්වාමීන් වහන්සේගේ හෙට දවස වඩා ආලෝකවත් කරගන්නට අවැසි බුද්ධීපනය ලබාදීබ මෙ වැඩසටහනේ මොක්කය අරමුණක් බවට පත් වෙනවා ධීන රූපවාහිනී සේවය ලක්හඩ ගුවන් විදුලිය සහෝදර ගුවන් විදුලි නාලිකාව එක්ව එකසිිය තිස්තුන්වෙනි වරටයි මෙවර ශාසනා ලෝක වැඩසටහන දියත් කරනු ලබන්නේ. සිතින් මහනදම් පුරන ගතින් මහනදම් පුරන මේ පුංචි සාමනේරස්වාමින් වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය කටයුතු සරු කරගන්න. හෙට දවස වඩා යහපත් කරගන්නට වැසි ධර්ම පුස්තක ඇතුළු සෙසු පරිෂ්කාර පිරිනැමීමත්, එ වගේම පුංචි සාමනේරස්වාමීින් වහන්සේ සසුනට දායාද කළ සසුනට පූජා කළ දෙමවුපියන් වෙත උපහාර පිදීමත් කියනදයංශයෙන් අප ශාසනාලෝක වැඩසටහන දියත් කරනු ලබනවා. ශ්‍රජාවර්ධන පුරකෝට්ටේ මාධිවෙල ඊ අම්පූරුව ගංගාතිලක විහාරස්ථානී කේන්්‍ර කර ගැනිමින් මෙ දුරුතු පුර පසලොස්සක පොහෝදා. ම විහාරස්ථ යිතිහාසික බෝධීන් වහන්සේ අභියස ඉදිකළ විශේෂ මණ්ඩපය වෙත වැඩම කළ පුංචි සාමනේර ස්වාමීන් වහන්සේ පිළිගන්නට අපි සූදානම්. ඉට ප්‍රථම අපි මතක්කර සිටිනවා ද දවසේ ශාසනාලෝක වැඩසටහනේ අනුශාසනාව වෙනුවෙන් වැඩම කර සිටිනවා, කෝට්ටි මාධවෙල ඊ අම්පූරුව ගංගාතිලක පුරාණ විහාරවාසී, වටරැක සුනීත ජාතික පාසලේ නියෝ්ජ විදු හල්පති උරාචකය පණ්ඩිත පූචපාද උනපාන නන්දවිමල ගෞරබනිය සාමීන් වහන්සේ උන් වහන්සේව පාද නමස්කාර පෙරදැරිව මුලින්ම අපි පිළිගණු ලබනවා. දැන් සූදානම් අද දවසේ ශාසනල්ලෝක වැඩ සටහනට සහභාගි වෙන අපේ පොඩි හාමුදුරුව ඉතාම ගෞරවෙන් යුතුව පිළිගන්. ගම්පහා ධම්මාරාම පුංචි හාමුදුරුව තමයි අපිට මුලින්ම දකින්න අවකාශයේ ලැබෙන්නේ උන්වහන්සේගේ වය සෞරුදු එකොළහයි. ඇඹිලිපිටියේ දීරාණන්ද පොඩිහා මුදුරුවොත්, වය සෞරුදු එකොළහක් වෙනවා. එවගේම ජූලම්පිටියේ සුජීව පුංචි හාමුදරුව තමයි, අපි ළඟට දකින්නේ. මොනරාගල සුදෝත පොඩි හාමුදුරුවොත්, ඇමිලිපිටියේ, ංවර පොඩි හාමුරුවොත් අද දවසේ ශාසනාලෝක වැඩසටහන වෙනුවෙන් වැඩම කර සිටිනවා. මහ ඇලකණ්ඩියේ සුරාජ පුංචි හාමුදුරුවයි ඔබ ඔයදකින්නේ.ඒවගේම පරගොඩ සුමන දම්ම පොඩි හාමුදුරුවොත්, කතරගම සුපුන්න පොඩි හාමුදුරුවත් අද දවසේ ශාසනාලෝක වැඩසටහන වෙනුවෙන් වැඩම කර සිටිනවා. එවගේම ඕපාත සුබෝධ පොඩිහා මුදුරුවොත්, ඕපාත සග. පුංචි හාමුදුරුවොත් අද අපේ වැඩසටහන ආලෝකවත් කරන්න අරුත්ගන්වන්න මෙ වැඩසටහන වෙනුවෙන් වැඩම කර සිටිනවා ඒ වෙනුවෙන් අප ගෞරවනීය ස්තුතියි පිළිගැනීම උන්වහන්සේ වෙනුවෙන් සිදු කරන්නට සුදානම්. ස්වාධීන රූපාහිනිය ලක්හඬ ගුවන් විදිලිය හා එක්ව මෙ දියත් කරන ආගමික සේවාව ආගමි සත්කාරය සමාජ සත්කාරයක් බවට පත් වෙලා තිබෙනවා අප හා අත්වැල් බැඳගන්න අනුග්‍රහක බවතුන් රැසත් මේ වැඩසටහන හා එක් වෙනවා. ඉතින් ඒ පිළිබඳවත් අපි මටක් කරන්න සූදානම්. ඉට ප්‍රථම මෙවන් වැඩසටහනක් මෙවන් කාලවකවානුවක දියත් කිරීම පිළිබඳව අදහස් දැක්වීමට, අනුශාසනාවක් ලෙස ඒ අදහස් ඉදිරිපත් කිරීමට අපිදාම නමස්කාර් පෙරදරිවාරාර්ධනා කරනවා කොට්ටේ මාදිවෙල ඊ අම්පෝරුව ගංගාතිලක පුරාණි හරවාසී වටරැක සුනීත ජාතික පාසේ මියෝච්ච විදුහල්පති රාජකීය පණ්ඩිත පූජපාද උනපාන නන්දවිමල ගෞරවනය සාමීින් වහන්සේට තෙරුවන් සරණයින්. කෝටේ මාදිවෙල යම් පෝරුව ගංගාතලික විහාරාධිකාරී අති පෝජන යාලුත් නොර චන්දිිම ලොක හමුදුරුවන් වහන්සේ වර අප්‍රමක සම්පෝජනය ගරතර මහා සංගරත්නය නවසරයි සාාසනාලෝක වැඩසටහන ආයකතුවන්නට හිදන උපාසක උපාසකා පින්වත්නි මේ වැඩසටහන සමගෙන් ආලිින් දේසිට එකවන්නට එක්වා නටේ දැන පින්වත්නි. ඇද දුෘර්තුපුර පසලුස්සකප හෝදා කෝටේ මාදිවෙල යම්පූරුව ගංගාදලක විහාරපුදබිමේ සිට හිෙවිදිරි පාන්දර සිට මේ සවන ක්‍රස් වැඩසටහන සජීව විකාශය කරන්නටය දෙෙනවා. ඒ වැඩසටහනේ ඉතාමත්ම වැදගත් සුවිශේෂයේ වැඩසටහනකටයි ඔබ පැහැමදනාම බිලනිෙස එකතුවනටේ දෙන්නේ. දෙදහස් පන්සේ වසරක් සම්බුද ශාසනය මෙතෙ පවතින්නටේ දුනේත්මිනිදිරියට මේ ශාසනයේ සෝභ මහානවන්නේත් බ ගරුතර මහා සංගරත්න සුවිශේෂී කාරය භාරය නිසාවෙෙන්. අද මේ වැඩසටහන්න තුළදීමිපුංචි හාමුදුරන්ට බහන්සේලා දසනමක් වඩමවාගෙන උණහන්සේලාට සහ උණහන්සේලාගේ ආදරණය දෙමවපියන්ට පවුල්ල උදවයට අවශ්‍ය කරන සත්කාරයන් සිද්ධ කැරමින් සුවිශේෂීව මේ වැඩ සටහන එකසිය තිස්තුන් වරටත් ඔබ ආයතනය මැදදිහත් වෙලා ශාශනාලක වැඩසටහන මැදිහත් වෙලා සිද්ද කරන්නට දඩවා ඉතාමත්ම වැදගත් කාරය භාරයක් ඔබ අතින් මේ සිද්ධවන්නටය දෙන්නේ. ජාතික කාරී භාරයක් විදියට ගරුතර මහා සංගරත්නය ඇති ඇත අතීතයේ පටන්ම මහාසංගරත්නය ජාතික විදිහට තමන්ගේ මැදිහත්වේම් මේ රට සිද්ද කැරලා තිබෙනවා. රජිකාලි ගත්තාම රාජ්‍යත්වය පිහිටවීම රජුගේ කාරය භාරිය උදෙසා මහාසංගරත්නය සුවිශේෂයේ මැදිහත්වීමක් එදා පටන් අද දක්වාම පි දකිනෝ. එවන් වු අතීතයක වර්තමානයේ පුරුක් විදිහට වැඩ සිටින මේ ගරත්තර මහා සංගරත්න්නේ අනාගත අනාගතයේ මේ ශාසනය සෝභ මහන කරන පොඩි හාමුදුරලයි මේ ඔබයි ඉදිරිපිට සිටින්නේ. උවහන්සේලා අපේ රැකගතයුතු වටිනාම කොට්ටාශයක්. මේ පොලිහාම්දුරන් වහන්සේලා පනදහාම් දැනගෙන උණහන්සේලා මේ ශාසන කාර්යභාරය මැනවින් නිරත වෙනකොට එයින් මේ සම්බුදු ශසනය සෝභ මාන වෙනවා. ගොඩනැගිලි හදලම් අපි පන්සල් හදලා මේ ශාසනය ජියවුමාන කරන්නට බැෑ. මේ ශාසනය ස්ෝභමාන වෙනනම් හා මුදුරුරු වැඩන්නට මෝනි. අපි දකිනවාද වර්තමානය වෙනකොට ලංකාවි බොහෝසේ වේරව්‍යහාරස්ථානවල අධික විදියට මහා සංගරත්නය හිඟයක් පවතිනවා. කෝට දෙකා කික්ම වූ ජනග්‍රහණයකට හාම් දුරුව කියන මද වැඩයින්නේ. එහෙනම්. මුණහන්සේලාපි රැකගන්නට ෝලි. අපි දකිනව සමාජය තුළ ගැරහීම ටික්මන් වන වචන ඇගහිීමටිතා මඩුවේ එකකතුවෙල. එනිසා එවන් වටපිටාවක මේ ශාස්නාලෝක වැඩ සටහන අතිශ්‍යයෙන්ම ඇග යුතු කාරණාවක්. මේකදිමන් දකින්නේ පොඩි හාමුදුරු රගෙන වගේම සුශේෂී වගේ ඇගීමට ලක් කරනවා මේ පොඩි හාමුදුරුවන්ගේ පවුල්ලොුද්දබිය. ඉතාමත්ම කැපකිරීමක් මේ පවුල උදවිය මේ වෙනුවෙන් සිද්ද කල තිබෙනවා. තමන් දහඩිය මුගුර වගරුලා මෙලොවට දායාද කරලා. ඉතාමත්ම අපහසුවෙන් බොහෝවෙලාවට කුඩාවදයේ පෝෂණය කරලා. මේ ශාසනයට උණහන්සේලා භාර දෙන්නට දුනේ ගෙදරට බර වැඩිවෙලානෙවේ. උණහන්සේලා ශාසනයට දෙමවපයන්නේ කැපකිරීම සිද්ධනු කලා නම්. මේ ශවාසනය පවත්වාගෙනයන්නට මේ ශස්මයේ සෝභමහන කරන්නට තෙරවරුන් අපිට අඩුවක් තිබෙනවා. එනිසා මේ දෙමව්පියන් මූලික කැපකිරීම කරලා තිබෙෙන. එනිසා දෙමවපියන් වෙනුවෙනුත් මේ වැඩ සටහහා සංවිධානය වීම ඉතාමත් මැගේ යුතුයි ප්‍රසංසා කළ යුතුයි. මොකද පොඩි හාමුදුරෝ ගමක පන්සලක ගමක මෙහවරක්සිද්ද කර ලොකොට ඒ දෙමව්පියන්ටත් අඩුවක් නොදැෙන්න්නට මගේ පුතා මහන කලාට. ඒ අය වෙනුවෙන්. ැදිහත්වම් සිද්ධවීම මේ කාලී නවශ්‍යතාව. මේ ජාති ව සිද්ධ කල යුතු කරුණාවක්තමයි බුදුපුත් දෙමව්පිය පෝෂණය සිද්ධ කිරීම. එනිසා එවන් අවශ්‍යතාවයක් ඇති කාලයක මේ ස්වාධීන් රූපවාහනි මාධ්‍යජාලයේ ලක්හඩගුවන් විදි ලෙක් වෙලා මේ සිද්ධ කරන්නට එදන සාාසනාලෝක වැඩසටහන. ඉතාමත් ප්‍රසංසනය කටයුත්තක් විදියට අගේ කරන්නට දෙඩවා. ඒ වැඩ සටහන වෙනුවෙන් අනුග්‍රහයන් දක්වමින් එකතුවන්නට දෙන සුපින්වත් හැමදිනාම එයා එතන හැබැදිනාගේත් කාරයභාරය යළියලිට ප්‍රසංසනීයේ වගේමින් මේ වැඩ සටහන ඉදිරියට සිද්ධ කරගෙන අම්ම සඳහා හැමදිනාට අවස්ථාවල බාධනවා මේ වැඩසටහනා අයිකතු ඔබට තේරුවන් සරණ ප්‍රාර්ථනා කරවා. ශාසනා ලෝක වැඩසටහන වෙනුවෙන් අනුශාසනාව සිදුකළ කොට්ටේ මාධවෙල ඊයම්පෝරුව ගංගාතිලක පුරාණ විහාරවාසී වටරැක සුනීත ජාතික පාසලේ නියෝච්ච විදුහල්පති රාජකය පණ්ඩිත පූජපාද උනපාන නන්ද විමල ගෞරවනය ස්වාමීන් වහන්සේ අපි බෙහෙවින්ම සතිබන්ත වෙනවා. කෙටි වුනත් හරිම වටිනා අදහස් ටිකක් උන්වහන්සේ අනුශාසනා කළා ගැරහීම සුලබඋනත්. ඇගීම ඉතාම දුලබ කාලවකවානුවක ස්වාධීනරූපවාහිනිය එවන් ඇගයේ යුතු වැඩසටහනක නිරත වෙනව කියන කාරණාවේ අනුශාසනාව තුළ ඇතුළත්. එයයි අපේ මාධ්‍ය වගකීම බවට පත්වෙන්නේ. එනිසා මයි එකසිියතිස් තුන්වෙනි වරටත් සිත මහන කළ යති පරපුරක් වෙනුවෙන් මේ ශාසනා ලෝක වැඩසටහන දියත් කරන්නේ. අපි ඔබට සඳහන් කලා මේ වැඩසටහන දදි. හාමුදුරුවෝ සසුනට පූජා කළ දෙමවුපියන් වෙතත් අප උපහර පිදනවා කියලා. මුලින්ම දෙමව්පියන් වෙත පරිත්‍යාගයන් අපි පුංචි හාමුදුරුවන්ට පිරිනමනවා ඊට පස්සේ දෙමව්පියෝ ඇවිල්ලලා පුංචි හාමුදුරුවෝ වෙතින් ඒ පරිත්‍යාගයන් ලබාගන්නට පුළුවන්කබ ලැබෙනවා ඒ පරිත්‍යාගය පිරිනමන අතරතුර ම අපේ අනුග්‍රහක බවතුන් පිළිබඳව මතක් කර සිටින්නට සවදානම්. බුද්ධ ප්‍රතිමා වහන්සේ, පරිත්‍යයාග කිරීමෙන් අදත් දෙහිවල නැදිමාල තිසාරා ආට්සෙන්න්ට අධිපති ස්වර්ණා ඩීලවල මහත්මිය දියනිය තිසාරා සමගෙක්ව Uුල් විමල් ප්‍රේම චන්ද්‍ර මහතාගේ ගුණානුස්මරණයක් කරමින් එපින් කමට එකතු වෙනවා යLල් විමල් ප්‍රේම චන්ද්‍ර මහතාගේ සුරතින් නිමැවුණු නිර්මාණ ශක්තිය ලැබුණු බුද්ධපතිමා වහන්සේ තමයි අද දවසේ මේ විදිහට පූජා කෙරෙන්නේ. තලවතු ගොඩ කුමාරගේ ට්‍රේඩස් අධිපතිතුන් තිලක් කුමාරගේ මැතිතුන් පිතා. ගෞරව බොහමන්ව සිහිපත් කරනවා සිිල්ද්‍රඩි පරිත්‍යයාග කිරීමෙන් එතුමා නිරන්තරෙන් අප හා අත්වැල් බැඳගන්නවා. ඉතින් මෙවැනි අනුග්‍රහක බවතුන් රැසක් අපේ වැඩසටහන හා එක්ව සිටිනවා දැන් මේ පරිත්‍යාග පුංචි හාමුදුරුවන් වෙතින් ලබාගන්න අපි දෙමව්පියන්ටඒ පවුල් වලාය නියෝජනය කරමින් ආපු පිරිසට ආරාධනා කර සිටිනවා ඉ ඒ අතර ශාසනාලෝක වැඩසටහනේ අරමුණත් අපි ඔබට පැහැදිලි කරන්නට මේ අවස්ථාවක් කරගන්නවා. නිරන්තරයෙන් මෙවන් පින්කමක්. සාර්ථක කරගන්නට අනුග්‍රහක බබතුන් රැසක්. අප හා අත්වැල් බැඳගන්නවා. පින්කමක් විදිහට ආගමික, සමාජීය කර්තවයක් විදිහට තමයි මෙ වැඩසටහන ස්වාධීනරූපවාහිනිය ඔස්සේ මේ ආකාරයෙන් දුරුතු පුර පසලොස්වක පොහෝදා. කොටටේ මාදිවෙල ඊ අම්පෝරුව ගංගාතිලකපුරාණ විහාරස්ත බෝධීන් වහන්සේ අභියස ඉදි කළ මෙ විශේෂ මණ්ඩපේ සිදු කෙරෙන්නේ. දැන් පුංචි සාමනේර ස්වාමීින් වහන්සේගේ ධර්ම ශාස්ත්‍රිය කටයුතු සරූකරගන්නට අවැස ධර්ම පුස්තක ඇතුළු සෙසු, පරිෂ්කාර පූජාකරෙන අවස්ථාව. නිිටබුව ගංගා භුක්ෂප් අධිපති සමන්නාරන් ගොඩ මහතා සහ, රමණී නාරන් ගොඩ මහත්ම අපිතාම ගෞරවෙන් සහිපත් කරනවා ග්‍රන්ථ පරිත්‍යාගෙන් අදත් අප වැඩසට අහන හා එක් වනවා. සුමති හෝඩින්ස් අධිපති බෞද්ධාලෝක පදන මේ ගරු සභහපති ජගත් සුමතිපාල ම හතා සහ එහි අධ්‍යක්ෂික සමන්තා සුමතිපාල මහත්මිය එක්ව, පුංචිසාමනේර ස්වාමීන් වහන්සේ වෙනුවෙන් අධ්‍යාපනික උපකරන කට්ටල පරිත්‍යාග කිරීම අද දවසේදීත් සිදු කරනවා. නැදිමාල සෞසෙප පූ ජහ බාන්්ඩ ආයතනයේ සිවරු පරිෂ්කාර පූජා කරනවා. එවගේම අපි මතක්කර සිටිනට සූදානම් මුල්ල පරිත්‍යාගයන් පිළිබඳව ්‍ර ගම් යිතයේ ක්පන අනුග්‍රහ දායකත්වය පිළිබඳවත් අපි මතක්කර සිටට කැමති. ඒවගේම මතුගම අගලවත්ත පාර අංක දෙසිය විසි පහ නිවසෙහි පදිංචිව සිට සිට. සිව් වසරකට පෙර අභවප්‍රාපතුූ විශ්‍රමික අධ්‍යාපන අධ්‍යක්ෂ නීතිීඥය DM අනුර දිසානායක මහතාගේ අසූ හතරවෙනි ජන්මදිනය ජනවාරිමාසේ විසි හයිවෙනිදා හෙට දිනටේදී තිබෙනවා ඒ වෙනුවෙන් එතුමාට පුණ්්‍යා නොමදනායක් කිරීම සඳහා පවුලේ සියලු දෙනායෙක්ව ශාසනාලෝක වැඩසටහන හා අත්වැල් බැඳගන්න බව අපිතාම ගෞරවයෙන් මතක්කර සිටින්නට කැමදී. ඇතට මේ වැඩසටහන වෙනුවෙන් අනුග්‍රහක බවතුන් රැසක් අපේ වැඩසටහනත්ට එකතු වෙනවා. අද දවසේදීත් මාදිවෙල ඊයම්පෝරුව ගංගාතිලක පුරාණ විහාර ස්ථානේදී මේ ප්‍රදේශවාසීන් සැදැහැබතුන් දහම්පාසලේ දවාදරුවන් මෙ සෑම සියලු දෙනාම එකතු වෙලා. මේ වැඩසටහන සාර්ථක කරගන්නට දක්වන දායකත්වය තමයි ඔබ මේ ආකාරයෙන් දකින්නේ. ඒ වගේම අපි මතක් කර සිටින්නට කැමති ද Kingdom of රගම් ආයතනය ස්වාධීනට උපාහිනිය හා නිරන්තරයෙන් අත්වැල් බැඳගන්න අනුග්‍රහක ආහිතනයක්. ඉතින් ඒ ආයතනයේ අනුග්‍රහක දායිකත්වයෙන් යුතුව අද දවසේ දෙමවුපියන් වෙත විශේෂ පරිත්‍යාගයන් සිදු කරන ආකාරයත් ඔබට දැන්, දැක බලාගන්නට පුළුවන්කම ලැබෙනවා. Theකඩමො රයිකම් ආයතනයේ බ බැතිබර අනුග්‍රහකදායකත්වේ ඇතිවයි මේ පරිත්‍යාගයන් අද දවසේ අපේ පොඩි හාමුදුරුවන්ගේ දෙමවුපියන් වෙනුවෙන් මේ ආකාරයෙන් සිදුකරනු ලබන්නේ. ඇත්තටම මෙවන් කාල වකවානුවක් තුළ පුංචි හාමුදුරුවෝ රැකගන්නවා කියන එක අප සෑම සියලු දෙනා සතුම වගකීම. දවසේ සසුන දිදුලුවන්න බලාපොරොත්වෙන් ඉන්න මේ පුංචිසාමනේයට ස්වාමීන් වහන්සේලාට දිරිදීම මේ සසුනෙහි තවත්කල් රැඳී සිටීමට දිරිය ශක්තිය ආශිර්වාදය ලබාදීම මේ වැඩසටහනේ අරමුණක් බවට පත්වෙනවා වසර ගණනාවක් අකණ්ඩව ස්වාධීනරූපවාහිනිය ලක්හඬ ගුවන් විදුලිය හා එක්ව මේ ආගමික සමාජයේයේ සත්කාරය දෙියක් කරනවා. එ. ආරම්භක කාලවකවානුවටත් වඩා අදවෙදි වඩාත්ම වැදගත් කාරණාවක් කාලෝචිත කරුණක් බවට පත් වෙලා තිබෙනවා.ඒවගේම අපි ලබා දෙන්න මුූල්්‍ය අනුග්‍රහයන් පිළිබඳව මුල්ල පරිත්‍යාගන් පිළිබඳව මතක් කරසිටිට කැමතියි රුපියල් පන්්දහස බැගෙන් රපියල් පනස් දහසක මුදලක් අද දවසේද දෙමුපියන් වෙත පරිත්‍යාග කරනවා ශ්‍රී ලංකාවේ ප්‍රථම විදුලි අධිකාරී චිත්‍රා බොතේජු මහත්මිය කිත්සිරි පසිදුු හා්‍යමිදුවන. මහත්වරුන් හා එක්ව මේ දායිකත්වේ අද දවසේ දක්වා සිටිනවා රුපියල් පණ්ඩහස බැගෙන් රුපියල් පනස් දහසක මුදලක් පරිත්‍යාග කිරීම අද දවසේත් මේ ආකාරයෙන් සිදු කරෙනවා. ඉතින් මෙපුංචි හාමුදුරුවෝ හෙට දවස සසුන දිදුලවන්න ඉන්න හාමුදුරුවෝ. තිි අපේ වැඩසටහන තුළ වත් අරමුණක්බවට පත්වෙනවා මේ ඇසිදිසි මාධ්‍ය තුළ ධර්මපචාරක කටයුතු සිදු කරන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳ පෙරහුරුවා. උන්වහන්සේට ලබා දෙන්න. එනිසාම අද දවසේ මේ වැඩමකර සිටින පුංචි සාමනේරස්වාමින් වහන්සේ අඇතුරින් මොනරාගල සුදෝත පොඩි හාමුදුරුවන්ට අපිආරාධනා කරනවා අනුශාසනාවක් සිදුකිරීම සඳහා. සසුනේ පාලමුවාරමය පුදදනවා තුම්බෑජාටිලයන් බුදුසාවුවන් වෙනවා ම අංගනයේ සුදුබුදුරැසුන් විහිදේනවා. සිතල දුරුත්න්තේපුූරපෝ දිනලැබූවා දියවන්නා දියෙන්මොදෝසිසි ලසලැබෙනා සිරිපැරකුම්යොගයේ සිත අබිමන්ගේෙනා ධනමනනීරාන්තර තුඩතුඩ රැවුනෑගෙනා ඊයම්පෝරුවේ පෙම්බීම දෙලොවම වැඩසාත්දනා ලෝතුොරබුදෝවරොසාක්වේතේ රජවරුමය, අම්මා ගෞගානාකං ඇත ගියාත්න් පෙනෙන එලිය අම්මා අන්දකාර සන්සාරේ මැණකං පාහන අම්මා ඕබතුන් මාමාතන් වදින පෝදන, ගෙදර බුදුනාම්මා සියදාහාසාක් බෝසාතුනට විවරනදුන් අම්මා නිම්මානැති සනෙහාසදී රාජුන් තැනුවම්වා සසරපෝරා කාඳුල්ලෝමැදෙන් සිනහාමැවූුව අම්මා සම්මාසම් බුදුසාරනයි චිරන්ජයතු අම්පමා පෞ්පිය සණහසේ අරුමය පිළිබඳවත් එකහුවේ මේ අනුශාසනාව ඇතුළේ ඇතුළත් වනා. මොනරාගල සුදෝත පුංචි හාමුදුරුවයේ අනුශාසනාව සිදු කළේ උන් වහන්සේට අපේ නමස්කාර පෙර දරේස්තුතිය පිරිිනමන අතරතුර කියන්නට මෝන මේ වැඩමකර සිටින අනෙත්. ි හුව හැම දෙනාම දක්ෂයි. කවව මේ අනුශාසනාවලට ධර්මානුශාසනා කරන්න හරිම දක්ෂයි, හැබැයි අපේ කාලවේලාවත් එක් අපි අද දවසේ මොනරාගල සුදෝත පොඩි හාමුදුුවන්ට විතරයි, අවස්ථාව ලබා දුන්නේ. ඉතින් එවෙනුවෙන් අපි මතක්කර සිටිනවා. අනිත් හැම දෙනාගම දස්කම්, විස්කම් අපාගේ යනවා එතින් අද දවසේ ශාසනාලෝක වැඩසටහන වෙනුවෙන් අනුශාසනාව සිදු කළ කොට්ටේ මාධවෙල ඊ අම්පෝරුව ගංගාතිලක විහාරවාසී වටරැක සුනීත ජාතික පාසලේ නියෝච්ජ විදුහල්පති රාජකිය පණ්ඩිත පූචජය උනපාන නන්ද විමල ගෞරමණය ස්වාමීන් වහන්සේටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමින් උන්වහන්සේට අෂ්ට පරිෂ්කාර පූජාකිරීමේ අවස්ථාවටයි දැන් යොමුගන්නට බලාපොරොත්තු වෙන්නේ ස්වාධීන රූපවාහිනිය ලක්හඬ ගුවන් විදිලිය හා එක්ව. ඉතාම ඇත අතීතේක පටන්ගත්තු ශාසනාලෝක වැඩසටහන කවදාටත් වඩා අද කාලයට කාලෝචිත වැඩසටහනක් බවට පත් වෙලා තියනවා. බුදු දහම බුදු සසුන රැකගැනීමේ ප්‍රමුඛ කාරි භාරය මේ වැඩසටහන තුළින් දියත් කරන්නට අපට හැකියාව ලැබි ඇ තිබෙනවා දිවනේ විවිධ ප්‍රදේශවල විවිධ විහරවි අරස්ථාන කේද්‍ර කර ගනිමින්. මේ වැඩටහන තුළ . ංචි හාමුදුරුවෝ බොහෝ පිරිසකට අපිට වැඩස්ටහනින් ශාසනාලෝක වැඩසටහන තුළ මෙවන් වැඩසටහනක් හරහා අගයන්නට ඇගයිම්මට ලක් කරන්නට හැකියාවත් ලැබිලා තියෙනවා. අද දවසේ කෝට්ටේ අධිවෙල ඊ අම්පෝරුව ගංගාතිලක පුරාණ විහරස්ථානයේ සිටයි ශසනා ලෝක වැඩසටහන ඔ සමීප කළේ සවනක්රැස් පෝදා විකාශයට සමගාමී ධර්ම සාකච්ඡාව දහවල් සබුද්ධ පූජාව ඇතුළු. වැඩසටහන් ්‍රැසක් ද්‍යත් කරන්නටපි බලාපොරොත්තුවෙන් ඉන්නවා, ශාසනාලෝක වැඩසටහන නිමාවට පත්කරමින් සම්බන්ධතාව වික්‍රම සිංහපුරපදහන සම්බන්ධතා මදිරයට ලබා දෙන්න සූදානම්.